මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ අපේ ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් සබ්ජෙක්ට් එකට අදාළව අපි කතා කරන ක්වෙස්චන් සීරීස් එකේ ක්වෙස්චන් 34 එක ගැන. මේකෙදී අපි ක්වෙස්චන් 34 එක මේකෙදී අපිට කරන්න තියෙන්නේ අපි හදාගත්ත ටේබල්ස් වලට ඩේටා ටික ඇඩ් කරගන්න. පළවෙනි ක්වෙස්චන් එකෙන් කියනවා යූසර් ටයිප් එකට මේ දීලා තියෙන ඩේටා ටික ඇඩ් කරන්න කියලා. අපි ඒක කරගන්නේ කොහොමද කියලා අපි ADSQL software එක ඕපන් කරගෙන කතා කරමු. මේ විදිහට මම මගේ ADSQL එක ඕපන් කරගත්තා. මේකෙදී අපි ක්‍රියේට් කරගත්ත අර්ලි යූසර් සෙන්ටර් කියන ඩේටාබේස් එක අපි යූසර් ටයිප් කියන ටේබල් එකට මේ විදිහට ඩේටා ටික ඇඩ් කරගෙන යමු. අපි මේ ටේබල්ස් වලට ඩීටේල්ස් ඇඩ් කරන්න ඕනේ අපි queries පාවිච්චි කරලා. ඒකට අපි insert queries තමයි පාවිච්චි කරන්නේ. මේ විදිහට පළවෙනි ටේබල් එකට අපි ඩේටා ටික ඇඩ් කරගන්න අවශ්‍ය queries ටික ලියාගමු. මේ විදිහට මේ පළවෙනි ටේබල් එකට ඇඩ් වෙන්න ඕනේ ඩේටා ටික අපි queries පාවිච්චි කරලා මේ විදිහට ලියාගත්තා. මේකදී employee customer supply කියන ඩේටා ටික තමයි ඇඩ් වෙන්න ඕනේ. අපි දැන් මේ query එක run කරගෙන බලමු. අපි අපේ user type කියන ටේබල් එකට ගිහින් බලමු අපේ ඩේටා ටික ඇඩ් වෙලා තියෙනවද කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ queries වලින් user type කියන ටේබල් එකට details ටික ඇඩ් වෙලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්نين අපිට කියනවා city table එකට මේ දීලා තියෙන ඩේටා ටික ඇඩ් කරන්න කියලා. අපි ඒකත් කලින් වගේම insert queries පාවිච්චි කරලා මේ ඩේටා ටික ඇඩ් කරගමු. මේ විදිහට ඒ ක්වෙස්චන් එකට අදාළ ක්වරිස් ටික මම ලියාගත්තා. මේකදී අපේ සිටි ටේබල් එකට කොළඹ, කැන්ඩි, කුරුණෑගල, මාතලේ, ගම්පහ යන සිටිස් ටික ඇඩ් කරන්න කියලා තමයි මේ ක්වරිස් වලින් අපි කියලා තියෙන්නේ. අපි දැන් මේ ක්වරි එක රන් කරගෙන බලමු. අපේ සිටි ටේබල් එකට ගිහින් අපි බලමු අපි ඇඩ් කරගත්ත ඩේටා ටික ඇඩ් වෙලා තියෙනවද කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි ක්වරිස් වලින් සිටි ටේබල් එකට ඇඩ් කරගත්ත ඩේටා ටික ඇඩ් වෙලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්نين අපිට කියනවා ජෙන්ඩර් ටේබල් එකට මේ දීලා තියෙන ඩේටා ටික ඇඩ් කරගන්න කියලා. අපි ඒකටත් insert queries පාවිච්චි කරමු. මේ විදිහට අපේ gender table එකට add වෙන්න ඕනේ data දෙක queries මගින් ලියාගත්තා. අපි දැන් මේ query එක run කරගෙන බලමු. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ queries වලින් අපේ gender table එකට data add වෙලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්نين අපිට කියලා තියෙන්නේ user table එකට මේ දීලා තියෙන data ටික add කරන්න කියලා. ඒ වුණාට අපිට මේ data ටික add කරන්න නම් අපිට address ID එකක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපි address කියන table එකට තාම data ටික add කරලා නැහැ. ඒ හින්දා මුලින්ම අපි address කියන table එකට data ටික add කරලා අපේ user කියන table එකට ඊළඟට data ටික add කරමු. මේ විදිහට අපේ queries ටික අපි ලියාගෙන ඉවරයි. අපි මේ විදිහට මේක run කරගෙන බලමු. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ data ටික queries වලින් add වෙලා තියෙනවා කියලා. අපි අපේ address table එකට අපි data ටික add කරගත්තා. ඊළඟට අපේ user table එකට මේ දීලා තියෙන data add කරගමු. මේ විදිහට ඒ ක්වෙස්චන් එකට අදාළ ක්වරිස් ටිකම ලියාගත්තා. අපි දැන් මේක රන් කරගෙන බලමු. අපේ user table එකට ගිහින් බලමු අපේ data ටික ඇඩ් වෙලා තියෙනවද කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ queries වලින් user table එකට data ටික ඇඩ් වෙලා තියෙනවා. හයවෙනි ප්‍රශ්نين අපිට කියනවා system login කියන table එකට මේ පල්ලෑ දීලා තියෙන data ටික ඇඩ් කරන්න කියලා. අපි ඒකටත් insert queries පාවිච්චි කරමු. මේ විදිහට ඒ ක්වෙස්චන් එකට අදාළ queries දෙක මම ලියාගත්තා. දැන් අපි මේක රන් කරගෙන බලමු. අපි system login table එකට ගිහින් බලමු මේ data ටික ඇඩ් වෙලාද කියලා. මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ data ටික queries වලින් ඇඩ් වෙලා තියෙන විදිහ. මේ විදිහට තමයි මගේ question set 34 එක ඉවර වෙන්නේ.